ජයගමු ශ්‍රී ලංකා ජූලි 24 සහ 25 ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී මේ අද මොනවද විශේෂ සාකච්ඡා වුණේ වන්දිතුමා? මේ විශේෂයෙන්ම මැතිවරණ කමිටු පිහිටවීම කාර්යාල දැමීම ඒ වගේම කැන්වසින් වැඩසටහන පිළිබඳව දින නියම කරගෙන වැඩ කටයුතු සාකච්ඡා කරා. ශ්‍රී ලංකා පොහොට්ටුවේ පුදුම පෙරමුණේ අපේක්ෂක අදත් නැද්ද නම් නෑ අදේ ගැන සාකච්ඡා කරන එක දේශපාලන මණ්ඩලයෙන් එපා සාකච්ඡා කරන්න සහ ඉතින් මැතිවරණ කාර්යාලයේ ගැසට් එකක් ගහන්න එපා. තාමම ගැසට් එකක් ගහලා නැහැ. කවද්ද ඔබතුමාගේ දේශපාලන මණ්ඩලය රැස් වෙන්නේ? දැන් බලමු මැතිවරණ කොමසාරිස්වරයා සහ මැතිවරණ කොමිසම ගැසට් එක ගහපු විගසම මම හිතන්නේ අදාළ අපේක්ෂකයෝ අපිට දැනුවත් කරයි ඒ අය ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා කියන කාරණය. ඉතින් ඒ අනුව අපේ පක්ෂය ඇතුළෙන් හෝ අපි ඒ කාරණය පිළිබඳව එන නම් පිළිබඳවත් අධ්‍යයනය කළා. අපිට ගැළපෙන රටට ගැළපෙන අපේක්ෂකෙක් අපි තෝරගන්නවා. ඉතින් විශේෂයෙන්ම අපි කියන්න ඕනේ අපි අපේක්ෂකයෙක් තෝරන්නේ එක පැත්තකින් මේ රටේ ආර්ථිකය ස්ථාවර කරන්න වගේම අපි විශ්වාස කරන ප්‍රතිපත්ති ආරක්ෂා කරන වගේම හදන ආණ්ඩුවේ අපේ කඳවුර කොතනද ඉන්නේ? නික අපි මේ එල්ලිලා ඉන්න ආණ්ඩුව පත් කරාට පස්සේ අපි තීන්දුව කරමු මොකද්ද වෙන්නේ කියන කාරණේ පිළිබඳව එවැනි කාරණා වලින් සඳහන්ගත වෙන්න බෑ. තේින්ද පක්ෂයක් විදියට අපි පක්ෂයේ ආණ්ඩුව ඇතුලේ කොතනද ඉන්නේ? අපේ දිස්ත්‍රික් නායකයෝ, ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු, සාකා සමිතියේ සාමාජිකයෝ ඒ අය ආණ්ඩුවේ කොතනද ඉන්නේ කියන කාරණා පිළිබඳවත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා අපි ඒ අලුත් සංධානගත වීමකට යමු. දැන් ජනාධිපතිතුමත් එක්ක යන්නේ නැද්ද ගමනේ කියන්නේ? යන්නෙම නැද්ද? ජනාධිපතිතුමා පිළිබඳව යම් කිසි පාර්ශ්වයක් ඉරක් ඇඳගෙන ඉන්නවා. මේ අය ඉර ඇඳගෙන ඒ අය ගමන යනවා. අපි තීන්දුව ගන්න පෞද්ගලික ක්‍රමයේ පක්ෂයක් විදියට. එහෙනම් අපි පැහැදිලිවම ඉරි ඇඳ ගන්න අපි සූදානම් නැහැ. අපි පක්ෂයක් විදියට තීන්දුවක් ගත්තම අපි හිතනවා පක්ෂය අපි එක්ක හිට ගන්නවා. ජනාධිපතිතුමත් එක්ක ආණ්ඩු පක්ෂ රැස්වීමත් තිබුණා. මොනවද සාකච්ඡා කරේ? තුමා මොනවද දුන්නු පුදු? ජනාධිපතිතුමා එක්ක ආණ්ඩු පක්ෂ රැස්වීමට මං ගියේ නැහැ. මං ගිහිල්ලත් නැහැ. සිකුරාද මහා පාර්ලිමේන්තු ඉස්සරහා කියලා එහෙම මතයක් තියෙන එහෙම එක ඇත්තද? දැන් ඉතින් කමිටුපත් කරනවා. අද නෑ කියනවා හෙට කියනවා දැන් මේ ජනාධිපති වෙන ගැසට් එක අද ගහනවා කියනවා හෙට ගහනවා කියනවා ඉතින් කටකතා යනවා ඉතින් මම කියන්නේ කටකතා නෙවෙයි අපි විශ්වාස කර යුත්තේ මැතිවරණ කොමසාරිස්ගේ ක්‍රියාමාර්ගය ඔබතුමා කියන්නේ මේ මහා මැතිවරණයක්ද ඉස්සෙල්ලම එන්න ඕනේ ජනාධිපති වෙනවා පොතේ හැටියට දින ජනාධිපති වෙනයක් නේ ඉතින් ඒකට අපි ලෑස්ති වෙන එක තමයි කළ යුත්තේ ඒක ලැබෙයිද අනිවාර්යක ලැබෙන්න ඕනේ ඇයි ඉතින් මැතිවරණ කොමසම තාමත් අහන්න නැද්ද ඔබතුමා මැතිවරණ කොමසමටත් කල් තියෙනවනේ හදිස්සියක් නැතුව ඇති ඒක පොහොට්ටුවර වගේ නේ පොහොට්ටුවරත් ඒක අද නෙවෙයි හෙට බාලක දවස වගේ නේද ඒ කියන්නේ අපේක්ෂක කියන්නේ නෑ අපි ඉන්නේ මැතිවරණ කොමසම වෙනකන් එයාලට තමයි ප්‍රශ්නේ තියෙන්නේ ඔබතුමාට අගමැතිකමක දෙන්න පොඩි හරි කවුරු හරි කතා කරාද මේ view mp එකේ කවුරු හරි පුද්ගලයන්ට කතා කළ වැඩක් නැහැ නේ ඒක පක්ෂයක කතා කරන්න ඕනේ ඉතින් යම් කිසි හේකින් පොහොට්ටු අගමැතිවරේ පත් කර ගන්නවා නම් පක්ෂයක සාකච්ඡා කරලා තීන්දුව ගන්න පුළුවන් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ view mp එකේ ප්‍රබලෙක් ඇවිල්ලා ඔබතුමාව හම්බෙලා එහෙම දෙන්න කියලා මම පැහැදිලිව කියන්න ඕනේ මම පුද්ගලයෝ හම්බෙලා සාකච්ඡා කරන්නේ නැහැ මම යම් කිසි හේකින් මගේ තාත්තා මඩු ගන්න තියෙන දේශපාලනය පක්ෂයක සාකච්ඡා කරනවා ඉතින් ඒ හින්දා මම අදටත් අනුගමනය කරන්නේ ඒ ප්‍රතිපත්තිය ඉතින් ඒ හින්දා අපි සාකච්ඡා කරනවා නම් පක්ෂයක අපි සාකච්ඡා කරනවා එහෙම නැත්නම් අපි පුද්ගලයෝ හම්බෙලා පෞද්ගලිකව සාකච්ඡා කරලා දේශපාලන තීන්දුව ගන්නේ නැහැ. ඔබතුමා අගමැතිකම දුන්නොත් ගාර ගන්න සූදානම්ද කොහොමද? පක්ෂයට අගමැතිකම ලැබිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. අපි එළියෙන් අපේක්ෂකෙක් ගේනවා. ඒ වගේම පක්ෂ අපේක්ෂකෙක් පත් කරනවා නම් ඒ අගමැතිකම පිළිබඳව පක්ෂය සහ ඒ තීන්දුව తీරන පක්ෂයේ දේශපාලන මණ්ඩලය ගනී. ඒක මම හිතන්නේ පුද්ගලයෝ ගත යුතු නැහැ. කී තැනකට බෙදිලාද තියෙන්නේ මේ අපේක්ෂකයා සම්බන්ධව ඔබතුමාලාගේ මන්ත්‍රීවරු? මන්ත්‍රීවරු බෙදිච්ච පිළිබඳව මම දන්නේ නැහැ. හැබැයි මත බොහොමයක් තියෙනවා. මොකද අපේක්ෂකයෝ වැඩිනේ. කලින් එක්කෙනෙක්වත් නැහැ කියලානේ කිව්වේ. දැන් අපේක්ෂකයෝ ගොඩක් ඉන්නවා. ඉතින් ඒ හින්දා හැමෝම පිළිබඳව අපි අධ්‍යයනය කරනවා. දැන් ධම්මික පෙරේර මහතා ඉන්නවද ඔය නම් ලිස්ට් එකේ? එතුමත් ඉන්නවා. එතුමත් ඉදිරියෙන් ඉන්නවා. ඉතින් ධම්මික පෙරේර මහත්තයා ඉන්නවා. තව විවසායකයෝ ඉන්නවා. තව කැබිනට් එකේ ඇත් ඉන්නවා. මොකද මේ කැබිනට් එකේ අපේක්ෂක දෙන්නෙක් ඉන්නවනේ ජනාධිපතිතුමයි තව කෙනෙක්. ඉතින් අපි සාකච්ඡා කරලා තීන්දුවක් ගමු. දැන් ඇයි මේ රනිල් මහත්තයත් එක්කම යන්න බැරි ඔබතුමාලා? මොකද එහෙම ගියොත් පොහොට්ටුවට හොඳයි කියලා කට්ටියක් කියනවා. එහෙම එකක් වෙන්නේ නැද්ද? අපි ගත යුත්තේ රනිල් මහත්තයාට හොඳ තීන්දුවවත් නාමරාජ පක්ෂ හොඳ තීන්දුවවත් නෙවෙයි රටට හොඳ තීන්දුව. ඒ හින්දා අපි පක්ෂයක් විදිහට අපේ පාක්ෂිකය ආරක්ෂා කරන්න පුළුවන් රටට හොඳ තීන්දුව අපි ගන්නවා. ඔබතුමාලා 8 වෙනිදාට අපේක්ෂකේ නම් කරනවා කියලා කියනවා. එහෙම එකක් වෙනවද? අපි වෙලාවට නම් කරන්න. ඒක ලොකු උත්සවයක් කරලාද කරන්නේ නැත්නම් කොහොමද? ඉස්සෙල්ලා අපි නැකත බලලා කියන්නම්.